බැලිත් සිකුරාදා උදසවනත් එක් ජීවිතයක් බේරගන්න ලේ ටිකක් දන් දෙන්න මේ පුණ්‍ය කර්මය සඳහා එකතු වෙන්න අවස්ථාවක් දා කරලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හෙට දවසේදී සිදු වෙනවා පෙරවරු 9 ඉඳලා පසරු 4 දක්වා රුධිර දාන කඳුරක් පැවැත්වෙනවා යටියන්තොට මීගස් තැන්න. ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී තමයි පැවැත්වෙන්නේ යටියන්තොට මීගස් තැන්න. ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ලේ දන් දීමේ කඳුරට ඔබට ඒවට ඉන්නවා නම් මේ පුණ්‍ය කර්මයත් එක්ක එකතු වෙන්න කියලා ඔන්න මතක් කරනවා. ඒ මතක් කරන ගමන්ම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද දවසේදී තවත් අපි එක් කාරණයක් පිළිබඳව මතක් කරන්නම්. අතීත මතකයන් බෙදා හදාගන්න සෞන්දර්යාත්මක අත්දැකීමක් බෙදා හදාගන්න ඔබට ආරාධනා කරන්න සූදානම්. අනද ආවර්ජනා 2023 ආදි ආනන්දීය ගුරු සිසු සුවද හමුව මාර්තු 25 වන සෙනසුරාදා. තව කාලය තියෙනවා මාර්තු 25 වන සෙනසුරාදා පෙරවරු 9 සිට පසරු 5 දක්වා ඇල්පිටිය වසන්ත හොලිඩේ රිසෝස් ටීදී පැවැත්වෙන්නට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපිට කිව්වා ඒක පිළිබඳව මතක් කරන්න කියලා. ආදි ආනන්දීය ගුරු සිසු සුවද හමුව මාර්තු මාසයේ 25 වෙනිදා තමයි සියල්ල කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔන්න යන්න ආනන්දේ ඉන්නවා නම් ගියා නම් ඔබට පුළුවන් ඒ සඳහා එකතු වෙන්න. ඒ වගේම තමයි දැන් ඔබ හොඳ ආකාරම දන්නවා පසුගිය 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය. ඉතින් රටට ලෝකයට සේවයක් කරන උතුම් මාතෘත්වයේ දරන කාන්තාව වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන් මාලාවක් ජාතික රූපවාහිනියත් දියත් කරා. ඒ වගේම තමයි නුගසෙවණත් එක්ක හැමදාමත් ලිංගතුකමින් බැඳලා ඉන්න කාන්තාවන් අතරේ සුවිශේෂ වූ ලිපියක් අපිට එවනවා. ඇය අවුරුදු 85ක මිත්තණියක් අත්තම්මා කෙනෙක්. ඉතින් ඇගේ වටිනා අදහස් ටික ගොනු කරලා ඔබට කියන්න කියලා ඇය අපිට කියනවා. රත්තරන් අදහස් ටිකක් මා කෙටියෙන් කියන්න ටිකක් දිගයි. බොහොම දිගට ලියලා එවලා තියෙන මේ අත්තම්මා කෙටියෙන් කියන්නම්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ නිවෙස් තුල රජ වෙමින් පවතින දවසක උදේරැයින් පිබිදී මැදියම් රැය වෙනතුරුම මුළු පවුල වෙත උදාහර මෙහෙයක් ඉටු කරන කාන්තාව තරාදියක දමා කිරා බලා ගණනය කළ නොහැකි එසේම මැන බලා ගණනය කළ නොහැකි වැඩ කොටසක් ඉටු කරනවා කියලා ඒ සඳහන් කරනවා. ඒ වගේම තමයි අත හෙල්ලුවොත් කටද සෙලවිය හැකි. මෙන්න මෙවැනි තොරතුරු ගණනාවක් තියෙනවා. තවත් කාරණා ටිකක් තියෙනවා අපි කියන්නම් වෙලාව බලලා ඇවිල්ලා. පෙරවරු 10යි විනාඩි 30යි. ඉතින් ඈ සඳහන් කරන තවත් කාරණා ගණනාවක් තියෙනවා. අත හෙල්ලුවොත් කටද සෙලවිය හැකි යන වටිනා කියමන ජනතාව අතරට අපි දෙමු. ස්වයන් පෝෂිත රටක් ගොඩනැගීමට කාර්යශූරත්වයෙන් යුතු අභීත රට ජාති ආගම සුරකින නියතමානී වීරෝදාන කාන්තාවක් ලෙස ක්‍රියාවෙන් අවබෝධය ලබා දෙමු කියලා ඇය සඳහන් කරනවා. මාතර කැකන දුර ප්‍රේමා මාකවිත ගමගේ මහත්මිය ආදරණීය මිත්තණිය ඔබට දීර්ඝායස බොහොම ස්තුතියි. මෙවැනි ලිපියක් කියවලා ජාතික රූපයන් ඔස්සේ රටට ලෝකෙට කියන්න කියලා කිව්වා. ඔන්න අපි කිව්වා. ඒ වගේම තමයි තවත් ආදිසිය සංගමයක් අපිට සඳහන් කරනවා. පෝද්දල මේපාවල ගාල්ල අමරසූරිය ජාතික පාසලේ ආදිසිය සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම මාර්තු මාසයේ 12 වෙනිදා පැවැත්වන්නට සියලු කටයුතු වන සූදානම්. ඉතින් පෝද්දල මේපාවල ගාල්ල අමරසූරිය ජාතික පාසල් ආදිසිය සංගමයට ඉන්න සියලුම සාමාජිකයන් දැනුවත් කරනවා. මාර්තු මාසයේ 12 වෙනි ඉරිදා උදේ 9ට විද්‍යාලයේ ආචාර්ය රිචඩ් පතිරණ අනුස්මරණ ශාලාවට එන්න. එදී සියල්ල එකතු වෙලා සුහදව කතා කරමු කියලා ආරාධනා කරනවා. ඔන්න ඒ ආරාධනයට එහෙම කරන ගමන්ම නිවහනේ ඉන්න ඔබට මේ දවස්වල ඔබ අන්තර්ජාලය පරිහරණය කරනවානේ අපි දන්නවා. YouTube එකට යනවා, විවිධ වෙබ් අඩවිවලට යනවා, විවිධාකාර දැනුම හොයන ගබඩාවක් තමයි අන්තර්ජාලය කියන්නේ. ඔබ ඒ හරහා කොයි තරම්නම් උත්සාහ කරනද ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. අපි සිකුරාදා නුගසවන ඔස්සේ කිව්වා අන්තර්ජාලය අපි භාවිතා කරමු. හැබැයි නිවැරදි විදියට ඒක ඔබට කරන්න පුළුවන් කියලා. ඉතින් මේ මඟ පෙන්වීම නිරන්තරයෙන්ම අපි කරන්නේ ඔබට ස්වයන් රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේක වටිනා අදහසක් වෙයි. හිත තියාගෙන ඇයි අපි මේ දේවල් කරන්න නැත්තේ? මේ මඟ පෙන්වීම ඒ වෙනුවෙන්. වැලූ බැල්මටම ඔබට පේනව ඇති ඇන්තුරේ මලක් උපයෝගී කරගෙන හරි අපූර්ව නිර්මාණයක් ඇගොඩනගනවා. විශේෂයෙන්ම අපිට අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වීඩියෝ ඕනතරම් දකින්න අවකාශය ලැබිලා තියෙනවා. YouTube එක හරහා, එහෙම නැත්නම් නොයෙකුත් වෙබ් අඩවි හරහා, සමාජ ජාල වෙබ් අඩවි හරහා අපිට මෙවැනි තොරතුරු හොයාගන්න පුළුවන්. හැබැයි නිර්මාණශීලී බව කොයි තරම්නම් අපිට වටිනවද? ඈ කියන්නේ එහෙම කතාවක්. විශේෂයෙන්ම ජපානය ආශ්‍රිත නොයෙකුත් වීඩියෝ අපි දකිනවා, මෙවැනි රූපමය දසුන් දකිනවා. හැබැයි ඔබට පුළුවන් නිවහනේ ඉඳගෙන මේ පුංචි අදහසක් අරගෙන තමන්ටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. බලන්න කොයි තරම්නම් අපිට ගැලපෙනවද, දේශීයත්වයට ගැලපෙනවද, මේ භාවිතා කරන අමුද්‍රව්‍යන් දිහා බලන්න කොයි තරම්නම් අපිට ගැලපෙනවද කියන කාරණා. මේක තමයි අපි ඔබට කියන්නේ.
ගෙදර ඉන්න ගමන් පටන් ගන්න. පුංචි තැනකින් ජීවිතේ පටන් ගන්න. ඒක අපිට වෙනස් තැනකට අපේ ජීවිතේ අරයි යන්න පුළුවන් කියලා. අන්තර්ජාලය කොයි තරන්නම් අපේ ජීවිතවලට බද්ධ කරගන්න පුළුවන්. මේ තියෙන්නෙත් එහෙම කලාවක්. ජීවිතයේ සමහර දේවල් වෙනස් කරගන්න අපිට නිවහනේ තියෙන අමුතු විදිහකම යොදා ගන්න පුළුවන්. ගෙවත්තේ තියෙන වටපිටාවේ තියෙන දේවල්ම අපිට යොදා ගන්න පුළුවන්. ඒ නිසා ස්වයන් රැකියාවක් පටන් ගන්නවා නම්, එහෙම නැත්නම් මේ දවස්වල අපි බොහෝ දෙනෙකුට හැකියාව තියෙන අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරික මාර්ග, ආදායම් වෙන මාර්ග හොයා ගන්න පුළුවන්. ඒ සඳහා අපි අන්තර්ජාලය උපයෝගී කරගමු. හැබැයි අපිට ගැළපෙන විදිහට, අපේ රටට ගැළපෙන විදිහට දේශීය අමුද්‍රව්‍යයන් ප්‍රයෝග කරගෙන මේ දේවල් කරන්න පුළුවන් කියලා ඇය අපිට හරි අපූර්ව කතාවක් කියනවා. මේ කතාව තමයි ඔබ ඉදිරියේ මේ විදිහට දිගහැරෙන්නේ. සමහර වෙලාවට මේ නිර්මාණ දකිනකොට ඔබට හිතෙනවා ඇති මේවා දේවල් හරි සරලයි, අපිට කරන්න පුළුවන් නේද කියලා. ඔව්, කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ මඟ පෙන්වීම කරන්නේ. ගෙදර අලංකාරයට පමණක් නෙමෙයි, පුංචි ව්‍යාපාරික කටයුත්තක් කරනවානේ එහි අලංකාරයට. නැත්තම් පුංචි අලෙවි කරන්න පුළුවන් භාණ්ඩයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ වෙනකොට අපි දන්නවා හෝටල් ශිෂ්ටයේ මේ සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් සහයවට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා ඔබ දන්නවා. ඒ වගේ මිල ගණන් පිළිබඳව ඔබ හොඳට කනම දන්නවා. ඉතින් දැන් ඔබට පුළුවන් පුංචි අවස්ථාවක් උදා කරගන්න මේ වගේ නිර්මාණ කලාවක් හරහා තමන්ට තමන්ගේ ජීවිකාව ගෙනියන්න පුළුවන් කියලායි අපි ඔබට මතක් කරන්නේ. ඒ සඳහා අන්තර්ජාලය හරහා පිවිසුමක් තිබෙනවා නම් ඒ පිවිසුම ඔබේ ජීවිතයට සමීප කරගන්න කියලා මතක් කරනවා. ඒ මතක් කරන ගමන්ම බලන්න කොයිතරම් අපූර්වට අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ එහෙම වෙනස් කරන කලාවක්. ජපානය කියන්නේ අපිට බොහොම ආගන්තුක නොවන බොහෝ දේවල් අපිට උරුම කරලා දීපු රටක්. ඒ හරහා නිර්මාණකරුවන් ගණනාවක් බිහි වුණා. ඔවුන්ගේ නිර්මාණ හරහා අපිට හැකියාව උදා වෙලා තිබෙනවා අලුත් නිර්මාණ කරන්න, අලුත් සිතුම් පැතුම් ඔස්සේ අපේම නිර්මාණ කලාව ගොඩනගා ගන්න. ඉතින් සමහර වෙලාවට මේ අදහස් ටික ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරද්දී අපි සූදානම් අද දවසේදී තවත් අපූර්ව වැඩ කටයුත්තකට ඔබව එක්කාසු කරන්න. ඉතින් අපි ආරාධනා කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශිකා රූපිකා ලක්මාඩි පෙරේරා මහත්මයට එන්න මේ ගැන අපිව දැනුවත් කරන්න කියලා. අයිබුවන් රූපිකා මහත්මිය. දැන් අද දවසේදී අපි ටිකක් වෙනස් පැත්තක් කතා කරමු නේද? අපි පහුගිය දවස් ටිකේම මේ ගොවිබිම හරහා ගෙදර ගෙවත්තේ කොහොමද වගා කටයුතු කරන්නේ කියන කාරණාවන් කතා කරා. අපි වලින් පියවර අපි කියලා දුන්නා. අද ටිකක් වෙනස් පැත්තක්, වෙනස් මාතෘකාවක්. ඔව්, අපි මෙතනදී අද බලාපොරොත්තු වෙන්නේ පළතුරු පැල නිෂ්පාදනය. පළතුරු පැල නිෂ්පාදනය කියන්නේ අපගතුරු පැල නිෂ්පාදනය බීජ මේ සිටුවීමෙන් කරන්න පුළුවන්. පැල බද්ධ කිරීමෙන්, අතු කැබලි මුල් ඇද්දවීමෙන්, පටකරෝපණයෙන් වගේ ගොඩක් ක්‍රමවලින් කරන්න පුළුවන්. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අතු කැබැල්ලක මුල් ඇද්දවීමෙන් පළතුරු පැලයන් නිෂ්පාදනය කරන හැටි දැනුවත් කරන්න. අපි සාමාන්‍යයෙන් මේකට කියනවා ලේයර් කරනවා. ලේයර් කිරීම. ඇත්තටම ලේයර් කිරීමයි බද්ධ කිරීමයි කියන්නේ දෙකක්ද? ඔව්, මෙතනදී දෙකක්. ඒ කියන්නේ පළතුරු පැලයක් තමයි අවසාන ප්‍රතිපලය මේ දෙකේම. ඒතරි වුණාට ක්‍රියාවලියන් දෙකක්. පැලයක් බද්ධ කරනවා කියන්නේ බීජ පැලයක්, කියන්නේ ග්‍රාහකය කියලා අපි කියන්නේ ග්‍රාහකය කියන බීජ පැලයට අපි තෝරාගත්ත මව් ශාකයකින්, කියන්නේ අපිට අවශ්‍ය හොඳ පගදාවක් තියෙන හොඳ අපි තෝරාගත්ත විශේෂ වර්ගයක අතු කොටසක් හෝ අංකුර කොටසක් සම්බන්ධ කිරීම තමයි බද්ධ කිරීම කියන්නේ. එතකොට මෙතන ලේයර් කිරීමේදී වෙන්නේ අපි ලේයර් කිරීමට කියනවා අතු බැඳීම කියලත්. එතන මෙතනදී වෙන්නේ අර මව් ශාකයේම අතු කොටසක මව් ශාකයේ තිබේදීම ඒ අතු කොටසේ මුල් අද්දවා ගැනීම තමයි කරන්නේ. ගොඩක් වෙලාවට ගෙවතුම ගාවක් කරනවා නම් මේක හරි වැදගත් නේද?
ෘතික මහත්මය ගොඩක් කරන්න අපි දන්නවා බීජ හරහා එකම ශාකෙම අපිට ඉද කියලා විශ්වාසයක් නැහැ. වෙනස් වෙනවා නේද? හැබැයි මේ ලේකම හරහා ඒ ශාකෙම අපිට ඒ ශාකෙම එනවා. දැන් අපිට තියෙන ගැටලුව තමයි අපි ඇත්තටම අපි ඈත කාලෙදි ලංකාවේ පැල නිෂ්පාදනය වුණේ බීජ සිටුවීමෙන්. එතකොට බීජ සිටුවාම වෙන්නේ එතනින් එතකොට අපි දන්නේ නැහැ ඊගාවට එන පැලේ අර ලක්ෂණම තියනවාද කියලා. ඒතකොට දැන් මෙතනදී අර මව් ශාකෙම අතු කොටසක් තමයි අපි මුල් අද්දවා ගන්න. එතකොට අර මව් ශාකයේ තියෙන සියලුම ලක්ෂණ තියෙනවා. අපි කෙටියෙම කියනවා නම් අර අපි අපිට අවශ්‍ය අර මව් ශාකයේම අතු කොටසක් අපි ගෙවත්තේ හිටවගත්ත තමයි වෙන්නේ. ඒතර හිටවා ගැනීම තමයි එතනදී සිදු වෙන්නේ. ඒ කියන්නේ මේකට තියෙනවද විවිධ ක්‍රම තියෙනවද ලේකම්? ක්‍රම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අතු මුල් අද්දවා ගැනීම අපිට ක්‍රම දෙකකට තියෙනවා. ඒ කියන්නේ අතු කොටසක් කපලා අපිට පුළුවන් ඒක අපි මාධ්‍ය මිශ්‍රණේ පුරවපු බඳුනක යත් මේ හිටවන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට ඒකේ මුල් අද්දවගෙන අතු පැලයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතර මෙතනදී මේ ක්‍රමයේදී වෙන්නේ ගහේ තියෙද්දිම අර අතු කොටසේ මුල් අද්දවාගෙන. මෙතන මේ කියන්නේ අතු මුල් අද්දවාගෙන නැත්නම් අපි කියන අතු බැඳීම කියලා. මේ අතු මුල් අද්දවා ගැනීමත් අපිට ආකාර දෙකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන වායව අතු බැඳීම සහ භූමි අතු බැඳීම. ඔව් අපිට සමහරලාට රූප සරහන් තියෙන්න පුළුවන් බලන්න පුළුවන් නේද? ඔව්. ඔව්. අපිට රූප සරහන් වුණොත් බලන්න පුළුවන් මේ කාරණාවන්. මේ තියෙන්නේ ඒ විදිහට ලේ කරපු ශාකනේ. ඔව්. ඕනම ශාකයක් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙතනදී මෙහෙමයි දිවි බීජ පත්‍රී ශාකවල අතු බැඳීමෙන් අපිට පැල ලබා ගන්න පුළුවන්. ආ. ඒ කියන්නේ එතකොට සාමාන්‍යයෙන් අර සාමාන්‍ය කාස්ටි කඳක් තියෙන, ඒ කියන්නේ මුදුන් මුගක් තියෙන ශාකවල අපිට අතු බැඳීම කරන්න පුළුවන්. ඒත් අපි විශේෂයෙන්ම ජම්බු, පේර, වෙරළු, උගුරැස්ස, ලොවි ඒ වගේ ශාකවල තමයි අපි දෙළුම් මේ වගේ ශාකවල තමයි අපි අතු බැඳීම කරන්නේ. ඔව්. පැහැදිලි ඇති ඔබට බද්ධ කිරීමකට වඩා ලේ කිරීම හරහා අපිට මේ මව් ශාකයේ ගුණය ඒ විදිහටම යොදා ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් කියලා. අද දවසේ අපි ටිකක් පෙන්වන්නත් පුළුවන් නේද කොහොමද අපිට මේ ලේ එකක් කරන්න කියන කාරණාවන් ටික? ඔව් පුළුවන්. පෙන්වමුකෝ රූපයම. එතකොට මෙතනදී මේ දැන් අපි මම නැවතත් කියනවා මේ අපි දැන් මම කිව්වා මේ අතු බැඳීම කරන්නේ ගහේ තියෙන අත්තකට කියලා. එතකොට දැන් මම හිතන්නේ මෙතන අර මෙදිරියට මට එතකොට ගහක් ගෙනහල්ලා ඒ ක්‍රියාදාමි කරන්න බැරි නිසා මම අතු කොටසක් කපලා ගෙනාවා. එතනදී අපි තෝරා ගන්නේ සාමාන්‍ය ගහේ කියන්නේ අපි දැන් අපි තෝරා ගන්න මව් ගහ. එතකොට සමහරට ජම්බු එකක් වෙන්න පුළුවන්, පේර වෙන්න පුළුවන්, වෙරළු, ගොවි ඕනෑම ගහක් වෙන්න පුළුවන්. ඒ තෝරා ගන්න ගහ නිරෝගී ගහක් වෙන්න ඕනි. ගැටේ නිරෝගී ගහේ ඒ තෝරා ගන්න අතු කොටස රෝග පරිබෝධවකින් තොර වෙන්න ඕනි. ඒ වගේම මල් පල නොදරන එකක් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ගන්න අතු කොටස පැන්සලක වගේ ප්‍රමාණය ගන්න කියලා. එතනදී ඊට වඩා ලොකු අතු වලත් සාමාන්‍යයෙන් දැන් අපේ තාක්ෂණයේ ටිකක් කලින්ට වඩා දැන් දියුණු වෙමින් එනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අර පැන්සලක ප්‍රමාණයට වඩා ලොකු අතු වලත් අතු බැඳීම කරනවා. නමුත් අපේ මං හිතන්නේ මේ ගෙදර අපේ බලාගෙන ඉන්න ගෘහණියන් හරි ඒ ප්‍රේක්ෂකයින්ට මං හිතන්නේ පළවෙනි අත්හදා බැඳීමක් විදියට අර සාමාන්‍යයෙන් මේ වගේ පැන්සලක ප්‍රමාණය අතු කොටසක මේ මං හිතන්නේ වායව අතු බැඳීම කරලා මේ බැලුවා නම් හොඳයි කියලා. දැන් අර රූපී තමයි අර මල්පල දරන්න නැති අත්තක් අපි තෝරගන්නවා කියලා. ඔව් එතෙන්දි මෙහෙමයි. එතකොට මෙන්න මොකද මේකේ අපිට අවශ්‍ය වෙන්නේ මේකේ දැන් වර්ධක වර්ධනනේ අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඒතර අපි කරන්නේ මව් ශාකයේ වෙනම අතු කොටසක මුල් අද්දවා ගැනීම. ඒතර එතනදි වෙන්නේ අතු කොටසේ නිෂ්පාදනය වෙන ආහාර ටික දැන් අපි මෙතන මේ පොතු කොටසක් අයින් කරනවා. මම ඒ වගේ අතු කොටසක් ගෙනහැලා තියෙනවා. මේ වගේ දැන් මේ පොතු කොටසක් අපි අයින් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වගේ අත්තක් අරගෙන ඒක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1ක් 2ක් ප්‍රමාණයේ පොතු කොටසක් අයින් කරන්න කියලා. එතකොට එහෙම අයින් කරාම දැන් එතකොට මේ අතු කොටසේ නිෂ්පාදනය කරන ආහාර පහකට ගමන් කරන්න බෑ. මෙතන මේ පොතු කොටස අයින් කරලා තියෙන නිසා. එතකොට මේ අතු කොටස බලනවා එයා මේ තනියෙන් ගහක් හදාගන්න. එතකොට එයාට මෙතන අවශ්‍ය වෙනවා මුල් මේ ඇති කරගන්න. එතකොට මුල් ඇති කරගන්න ආලේප කරලා තියෙන නැත්නම් ඔව් මෙතන දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේක නිකන් දැන් අපි මේ අතු බැඳීමේදී කරන්නේ අපි ගන්න කොහොබත් කොහොබත් තෙත කොහොබත් ඒකට අපිට පුළුවන් වුණා නම් තෙත කොහොබත් වලට කොම්පෝස්ට් කලවම් කරගන්න. තනිකර තෙත කොහොබත් ගත්තත් ගැටලුවක් නැහැ. එතකොට ඒක තමයි අපි මෙතනට තියන්නේ. එතකොට දැන් ඒක අපිට දැන් සාමාන්‍යයෙන් මාසයක් එකහමාරක් වගේ යනවා මේ
මේ අතු බැඳගා මේකේ මුල් මිහට ගන්න. ඒත් අපිට ක්‍රියාවලිය ඉක්මන් කරගන්න අපිට පුළුවන් මුල් අද්දන හෝමෝන තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉන්ඩෝ බියුටික් ඇසිඩ් කියලා IBA කියනවා. එතකොට මේ හෝමෝන එක තවරලා අපිට පුළුවන් මේ අර කොහොබත් ටික තියලා බැඳහම මේ මුල් ඇද්දවීමේ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා. එතකොට දැන් අපිට වෙළඳ සැලෙන් ගන්නවා නම් වෙළඳ නාම වලින් සෙක්ටෝ, සෙරඩික්, රූටෝන් වගේ වෙළඳ නාම වලින් අපිට පුළුවන් මේ හෝමෝන එක ගන්න. ඒකට ඒකේ තියෙන කුඩු වශයෙන් එක පොඩ්ඩක් තේමග මේකේ තවරන්න පුළුවන්. ඔව් ළඟ නැහැ නේ අපිට පෙන්වන්න නේ. පෙන්වන්න නම් මම ගෙනත් නෑ. මම පොඩ්ඩක් අර තවරග අරගෙන ආයි පොඩ්ඩක් පෙන්වන්න. දැන් මම පොඩ්ඩක් මේකද කියන්න ඕනේ. මොකද දැන් මම මේක දැන් මෙතන අර මෙදිරියේදී අපිට කරග පෙන්වන්න නිසා මෙහෙම ගෙනාවට ඇත්තට මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. එකම අවස්ථාව විතර ශාකයේ තියෙද්දිමයි අපි අත්තට කරන්නේ. ඒ වගේම ඊට පස්සේ ඒ වගේම තමයි කපන්න ඕනේ. අපේ මේ කරන ක්‍රියාවලිය වේගවත් වෙන තරමට තමයි අපේ මේ පැගේ සකස් කර ගැනීම සාර්ථක වෙන්නේ. ඒත් එතනින් තමයි අපිට හොඳ පැගයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි යම් කොටසක් තෝරගත්තා. ඒ තෝරගත්ත කොටස අපි මේ විදිහට පොත් ඉවත් කරා. හෝමෝන අපි කිව්වා මොකද්ද තවරන්න ඕනේ හෝමෝනේ කියලා කිව්වා. හෝමෝනේ පුළුවන් ඒක අත්‍යවශ්‍ය නැහැ. අපිට කියන්නේ එතනින් වෙන්නේ හරි ඉක්මන් වෙන එක තමයි. ඔව් අපිට මම හිතන් තිරෙත් තිස්සෙනවා ඒ වගේ අර පේර ගහක අත්තක් නේද? ඔව් පේර ඒ වගේ අතු කීපයක්ම අපි බද්ද මේ ලේයර් කරපුවා තියෙනවා. හොඳයි. අපි මේ රුපිනා මහත්මිය දැන් ඔහොම හෝමෝන තවරගත්තට පස්සේ මොකද්ද අපි කරන්නේ? එතකොට එතෙන්දී අපි කරන්නේ තෙත කොහොබත් මං කිව්වා කොහොබත් වලට මං ගෙනහලා තියෙනවා. මේ වගේ තෙත. එතකොට මාධ්‍ය අපි යොදාගන්නේ කොහොබත් විතරමද? කොහොබත් වලට අපිට කොම්පෝස්ට් කගවන් කරන්න පුළුවන් එකට එක අනුපාතයට. يعني තෙත කොහොබත් වෙන්න ඕනේ. يعني එතන තෙත කොහොබත් වල මම පොඩ්ඩක් අතට අරන් පෙන්නන්නම්. මේ කොහොබත් ටික සාමාන්‍ය තෙත වෙන්න ඕනේ. මේක මෙහෙම ගුගික මෙහෙම අතින් මිරිකුවහම මේ අතින් වතුර බේරෙනවා නම් ඒ කියන්නේ ඒකේ තියෙන තෙත ප්‍රමාණය වැඩි. එතකොට මේක ඊට පස්සේ මෙහෙම ගුගි කරලා ලිහිලා යනවා නම් ඒක ඒ කියන්නේ තෙත ප්‍රමාණය මදි. තෙතමනේ මදි. මේ වගේ ගුගියක් විදිහට තියෙන්න ඕනේ අපි ගන්න කොහොබත් ටික. හොඳයි. ඒ වගේ කොහොබත් එකතු කරගත්තට පස්සේ මොකද? කොහොබත් තියලා ඊට පස්සේ මේ වගේ පොඩි තීන් එකක් සාමාන්‍යයෙන් අඟල් 6 ප්‍රමාණය වගේ පොඩි තීන් එකක් අරගෙන ඊට පස්සේ මේ කොහොබත් ටික අපි අර කැපුම් පුස්තියට කොහොබත් ටික තියලා තද කරලා වෙගෙන එක තමයි කරන්නේ. අපිට මේ වගේ පුළුවන් මොනවා හරි නූලකින් පොඩි සෙට් නූලක් හෝ හාල් බෑග් එකක නූලක්, ඒ වගේම ටුවයින් නූලක්, මේ වගේ පුළුවන් ඔගෝන් නූලකින් හෝ මේ වගේ ගැට ගහලා හොඳට තද වෙන්න ඕනේ මේක. මෙහෙම ගැට ගහලා තියන්න ඕනේ. ඒතර අපි ඇත්තට මේ අත්ත දැන් බඳින්න ගන්න මේ තෝරා ගනිද්දිම සාමාන්‍යයෙන් එතනේ අතු කොටස තියෙන තැනට හොඳ ආලෝකයක් ලැබෙන්න ඕනේ. ඒක දිහවන වගේ තැනක වුණොත් අපි මේ කාර්ය අසාර්ථක වෙනවා. මමත් ඒක අහන්න හැදුවේ. අපි තෝරා ගන්න අත්තට ඇත්තට මොනවද අවශ්‍ය පෝෂක කොටස් කියන්නේ. ඔව් يعني එතකොට සාමාන්‍යයෙන් අපි තෝරා ගන්න මව් ශාකයට හොඳට පෝෂක ලබා දෙන්න ඕනේ. يعني පොහොර, වතුර ඒ වගේ ලබා දෙන්න ඕනේ. ඊට විශේෂ කුත් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපි තෝරා ගන්න අතු කොටස ගන්න ස්ථානෙට හොඳ ආලෝකයක් ලැබෙන්න ඕනේ. හරි. ඊට අපි ඊට පස්සේ අර මේ ඒ ගන්න අතු කොටසට රෝග පරිබෝධ හානි වෙන්නේ නැති වෙන්න අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඔය ඇවිල්ලා අතු අපි ලේ කරනකොට ඔව් ලේ කිරීම කියන්නේ අතු බැඳීම. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ අපි කියන්නේ වායව අතු බැඳීම. ඒ කියන්නේ මේ අතු බැඳීම ආකාර දෙකකට කරන්න පුළුවන්. දැන් අපි මේ කරලා පෙන්නුවේ ගහක වායව කොටසේ තියෙන අතු කොටසකට. ඒ වගේම අපිට පුළුවන් මේක සාමාන්‍ය මේ අතු කොටස නමගා පොළවට පස්සකින් යට කරගත් අපිට අතු බැඳීම අතු වල මුල් අද්දවා ගැනීම කරන්න පුළුවන්. හොඳයි. අපි තවදුරටත් මේ පිළිබඳ බොහෝම පැහැදිලි කරලා දෙන්නම්. පුංචි විරාමයක් ගමු අපි. විරාමයක් අරගෙන ඉතාම ඉක්මනින් එන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි කොහොමද නිවැරදිව ශාකයක් ලේ කරගන්නේ? අපි දැන් කිව්වා කොහොමද ඒ කරන්නේ කියලා. පැහැදිලිව පෙන්න මුලිකවම දැන් අපි කොහොමද දැනගන්නේ අතරම කොච්චර කාලයක් යනවද මේ මුල්ලදේ? සාමාන්‍යයෙන් අර මම කියපු හෝමෝනීය තෙවරීම කරගව සාමාන්‍යයෙන් සති දෙක තුනේදී අපිට මුල් ඇදක කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ අතු මේ වගේ බැඳපු අතු කොටසේ සුදු පාටට කිරි මුල් කියලා අපි කියන්නේ මුලින්ම සුදු පාටට මුල් ඇවිලා තියෙනවා. මේ වගේ අපිට තැනින් තැන පේනවා. ඒක සාමාන්‍යයෙන් අපි ඒතර ඒ අවස්ථාව නෙමෙයි අපි බඳුනක හිටව ගන්නේ. ඊට පස්සේ ඒ සුදු පාට මුල් දුඹුරු පාටට හැරෙනවා. මේ මෙතන මේ අපි දැන් ගෙනාපු මම තියනවා මීට මාසයකට එකමාරකට කලින් අපි අතු බැඳපු එකක්. අපි සමීප රූපයකට පෙන්නමු. ඒකේ මුල් ඇවිල්ලා තියෙනනේ. ඔව් මට ඕන මේක කපලා මේක අයින් කරලා පෙන්වන්න පුළුවන්. කොහොමද තියෙද්දි කපලා පෙන්වමු අපි. කොහොමද ඒකේ තියෙන්නේ කියලා මාසය එකමාරකට විතර පස්සේ. ඔව්.
අපි ඒත් මුල් රවී දර තියෙන්නේ ඔය මේ මේ කොහොබත්ම තමයිනේ. ඔව් කොහොබත් විතරයි තියෙන්නේ මේකේ. කොහොබත් විතරයි තියෙන්නේ. ඔබට දැන් පේනවා ඇති ඔලිවට මුල් කොටස කොහොමද අවිල්ලා තියෙන්නේ කියලා. මේක දැන් මම මෙතනදී අර කට්ටියට පෙන්වන්න ඕන නිසා මම ඔක්කොම මේ කොහොබත් ටික අයින් කරලා පෙන්නනවා. අපි මේක පැලයක් විදිහට අපි හිටව ගන්නවා නම් අපි මේ කොහොබත් ටික අයින් කරන්නේ නැහැ. මේ මෙහෙම්මම තමයි අපි බඳුනේ හිටවන්නේ. හරි. අපි පොඩ්ඩක් වෙනම සමයක මුල් ටික ඇදලා තියෙන ආකාරය. පේනවද මේ තියෙන්නේ මුල්? සම්පූර්ණ මුල් ඔය දැන් ඇවිල්ලා තියෙන නේද? ඔව් මේ ඇවිල්ලා තියෙන මුල්. ඔතනින් පස්සේ අපිට පුළුවන් මේක කෙලින්ම බඳුනකට අරන් බඳුනක ඕ මාධ්‍ය පුරවපු බඳුනක අපිට මේක හිටවන්න පුළුවන්. ඒ හිටවලා මාස දෙකක් තුනක් වගේ බඳුනේ අපිට නඩත්තු කරලා ඊට පස්සේ අපේ ශේෂ්ත්‍රී බිම හෝ වෙන විශාල බඳුනක අපිට හිටවගෙන පැලයක් හදාගන්න පුළුවන්. මම හිතන්නේ අර ළඟින් තියෙන පැලේ තියෙන එහෙම අපි ලේ කරපු පැලයක් නේද? ඔව් අපිට බලා ගන්න පුළුවන් සමීප රූපකින් මම හිතන්නේ රූපිකා මහත්මිය ගාව තියෙන. දැන් අපි මේ තියෙන්නේ මේකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ මෞ ශාකයේ ಗುಣ ඒ විදිහටම ඒ ශාකයේ තියෙනවා. හා හා. එතකොට දැන් අපිට එතකොට මේක ඊට පස්සේ අපිට පුළුවන් මේ ශාකයත් අර මෞ ශාකයේ ලොකු අත්තක් වගේ විශාලව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගෙවත්තේ ප්‍රමාණය අනුව අපි පැලේ තියෙන තැන අනුව අපිට පුළුවන් කප්පාදු කරලා මේ ගහ කුඩාවට හෝ විශාලව හදාගන්න. ඔව් සමහර වෙලාවට ගැටලුවක් තියෙන්න පුළුවන්. අපි කොහොමද බීජ වලින් රෝපණය කරගන්නේ? බීජ වලින් රෝපණය කරගන්න ගියපම ලොකු ලොකු ප්‍රශ්න එනවා. පැලවෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. පැලවෙන්නේ නැති වෙනවා. ඊගාවට ලොකු විශාල රූස්ස ගහක් හැදෙනවා. ඒ වගේම තමයි සමහරට අවුරුදු 10ක් 15ක් යනවා ඒකේ පග දරන්න. ඒ වගේම සමහර වෙලාවට අපි දැන් අවුරුදු 10ක් 15ක් ගිහිලා බලාපොරොත්තු වුණත් අපි බලාපොරොත්තු වෙන මේ පළේ නෙමෙයි සමහර වෙලාවට තියෙන බීජ පැලේට. සමහර වෙලාවට දැන් ඔය මෞ ශාකයේ එන අස්වැන්නමද ඊට වඩා වැඩි වෙනවද අස්වැන්න එහෙම ලේයර් කරලා ගත්තට පස්සේ නැත්තම් කොහොමද? අස්වැන්නේ වෙනසක් වෙන්නේ ඒ කියන්නේ අපි සකස් ගන්න ඒ කියන්නේ හදන පැලේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක අපේ සාමාන්‍ය ගෙවත්තේ හොඳට ඉඩ තියෙනවා නම් ඒ ගහ ලොකුවට හැදෙනවා නම් අපිට ඒකේ පුළුවන් ලොකු අස්වැන්නක් ගන්න. ඒ වගේම තමයි අපි පැලේ නඩත්තු කරන ආකාරය කියන්නේ පොහොර දැමීම ඒ වගේ අපි කප්පාදු කිරීම ඒ වගේ ක්‍රම නිසාත් ඒතර අපේ අස්වැන්න වෙනස් වෙනවා. ඔව් අපි කරන සත්කාරත් එක්ක තමයි මේ සියලු දේවල් තීරණය වෙන්නේ. තීරණය වෙන්නේ. ඔව් අපි සලකන විදිහට තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. වපුරන විදිහට තමයි අස්වැන්න හම්බෙන්නේ. හොඳයි අවසාන වශයෙන් රූපිකා මාත්මේ යමක් කියන්න තියෙනවද අපිට කියන්න? එතන මට කියන්න තියෙන්නේ මේ බලාගෙන ඉන්න හැම දිනාටම ඇත්තටම අපිට මේ පැල නිෂ්පාදනය කියන්නේ අපි එක අගවිසැලකින් හෝ පැල තවානකින් පැලයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපේ ගෙවත්තෙන්ම අපිට පුළුවන් අපේ පැලයක් නිෂ්පාදනය කරගන්න. එතකොට දැන් මේ දැන් අපි දැන් මේ මම හිතන්නේ ඔයගොල්ලෝ බලන්න ඇති. දැන් අපිට පුළුවන් මේ වගේ මුල් අද්ද වගේ පැලයක් නිෂ්පාදනය කරගන්න. එතකොට දැන් සමහරවිට අපේ ගෙවත්තේ පැලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනක තියෙන හොඳ පැලයකින් හොඳ පළදාවක් ලබා ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී කෘෂිකර්ම උපදේශිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රූපිකා ලක්මාලි පෙරේරා මහත්මියට අපි සමග සම්බන්ධ වුණාට මේ දැනුම බෙදා දා දුන්නාට අපි ලබන සිකුරාදාත් මුණගැහෙන්නේ වල සුබ දවසක් ආයුබෝවන්.